පුත්තලම මහ කෝණ්‍යව ගම්මානී ජීවත් වෙන්නේ දුප්පත් ජනතාවක්. ගමට තිබෙන්නේ එකම පන්සලයි. එහි ස්වාමින් වහන්සේ කෙනෙකු වැඩ වාසය කරනවා. පන්සලේ ස්වාමින් වහන්සේට දාන වේල දෙන්නත් ගමේ අයට අමාරුයි. දායක සභාවත් හරිම දුප්පත්. ස්ථීර රැකියාවක් නැති කෘෂිකර්මාන්තෙන් යැපෙන ජන කොට්ටාසයක් තමයි මේ ගමේ ජීවත් වෙන්නේ. පන්සලේ ඉන ස්වාමින් වහන්සේට වැඩ වාසය කරන්න සුදුසු තත්ත්වේ සංඝාවාසීකුත් නැහැ. ගමේ අයට සංඝාවාසයක් හදලා දෙන්න පුළුවන් හැකියාවකුත් නැහැ. වැසිකිළියට යන්නත් පන්සල් භූමියේ කෙළවරටම යන්න ඕන. රෑ වෙනකොට ගමට අලියෙනවා. එලිමහනේ ඇවිදීමත් අනතුරුදායකයි. වසර ගණනාවක් තිස්සේ මේ පන්සලේ වැඩ සිටින ස්වාමින් වහන්සේට කිසිම පහසුකමක් නැහැ. උන්වහන්සේ ඉන්නෙත් රෝගී තත්වයෙන්. අපි කාලයක පටන් බලාගෙන හිටියා කවුරුන් හරි බලධාරියෙක් මැදිහත් වෙලා සංඝාවාසයක් හදලා දෙයි කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ නිසා තමයි අපි YouTube නාලිකාවක් ලෙස ඒ සඳහා මුලපිරිවි. අපි මේ ගැන සමාජගත කරලා කියන්නේ මේ සංඝාවාසය හදන්න අපට උදව් කරන්න කියලා. වර්ගාඩි 300ක් පමණ විශාලත්වයෙන් යුත් අංග සම්පූර්ණ නාන කාමරයක් සහිත සංඝාවාසයක් හදන්නයි අපි අද මුලපිරිවි. මේ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න කැමති නම් අපට කතා කරන්න 0772 78 432 0771 0761 0761 69 71 ඒ වගේම අපගේ ගිණුම් අංකයක් අපි මේ සඳහන් කරනවා ඔබට කැමති නම් ඒ සඳහා සුළුවෙන් හෝ ආධාරයක් අපට ලබා දෙන්න අපි මේ වසර තුල ඉක්මනින්ම මේ සංඝාවාසයේ නිම කරන්නට තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ අපි ඔබේ සහයෝගය ඉතාමත්ම කාරුණිකව අපේ उदउपकार ඉතින් කෝණ්ණව ගම්මානය තුල තිබෙන කෝණ්ණව විහාරස්ථානයේට එක් අඩුපාඩුවක් තියෙනවා සංඝාවාසයක් නොමැතිකම ඇත්තටම සංඝාවාසයක් තිබෙනවා නමුත් ඒ තුල ස්වාමීන් වහන්සේට වැඩ වාසය කිරීමට නොහැකි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ මේ අවස්ථාවද අපි සූදානම් වෙන්නේ මිහිතලයේට පැලයක් සිටු කිරීමේ කාර්ය සිදු කරන්නට ඒ සඳහා මා ආරාධනා කරනවා කරවලගස්සව පොලිස් ස්ථානාධිපති අලවත්ත මහතාට ඔබතුමාට ආරාධනා කරනවා විහාරස්ථානයේ ඉදිකිරීමට නියමිත සංඝාවාසයේ ඉදිකිරීමේ මූලික අඩිතාලම් වන මුල්කල තැබීමේ කටයුත්තටයි අපි මේ සූදානම් වන්නේ. ඇත්තට මේ අවස්ථාවේදී මේ ස්ථානයට වැඩමවා වදාළ දළුව පිරිවෙනාධිපති ගෞරවනීය ස්වාමීන් වහන්සේව සිහිපත් කරනවා. ඒ වගේම කෝණ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේවත් සිහිපත් කරනවා. මේ අවස්ථාවේදී මේ මොහොතේ අපත් සමග රැඳී නොසිටියත් කරවලගස්සව පොලිස් ස්ථානාධිපති අලවත්ත මහතාවත් සිහිපත් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මා ඉතා ගෞරවපූර්වක ආරාධනා කරනවා දළුව පිරිවෙනේ පිරිවෙනාධිපති මිගෙට්ටුවත්තේ සුමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට මුල්කල තැබීමේ කටයුතු සිදු කරන මෙන් ඒ වගේම කොණ්ණ විහාරයේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කර සිටිනවා ආගමික කටයුතු මෙහෙවන මෙන් हरिया
අද අප සිදු කරපු මේ උතුම් පුණ්‍ය කර්මය වෙනුවෙන් දහසක් වැඩ රාජකාරි මැත්තේ අද මේ අවස්ථාවට සම වැඩම කළ වදාළ අස්කිරි පාර්ශවයේ ගාලු දිශාවේ ප්‍රධාන සංගනායක අන්තර් සමුද්ද පරිවෙනාධිපති නම කියනට අවසරයි ස්වාමින්ද්‍රහන් වහන්සේ මිගෙට්ටුවත්තේ සුමිත් නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ වෙලාවේ මේ කාලය තුල මේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම මේ පන්සල පරිහානියට පත්වන කාලක වකවානුවක මේ SLTV ප්‍රස්ට් අපි අද ගත්ත මේ ක්‍රියාන්විතය පිළිබඳ ඔබ වහන්සේ කුමන ආකාරයෙන්ද දකින්නේ තෙරුවන් සරණයි පළමුවෙන්ම මේ අවස්ථාවට මේ මට ආරාධනා කිරීම පිළිබඳව මම සංවිධායක මණ්ඩලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ස්ථානයට වැඩම කිරීම ඇත්තටම මේ ප්‍රදේශය බැලුවහම දුෂ්කර නොවේ මං හිතන්නේ අති දුෂ්කර ප්‍රදේශයක් ඊටාම දුෂ්කර වගේම එන්න හරියම පාරක් තොටක් නැ ඒ වගේම කැලෑව ගහන ප්‍රදේශයක් ඊළඟට අලී සහිතව මේ ගම්වල මිනිස්සු ඒ වගේම මේ පාරමිතා චිත්ත සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මේ විහාරස්ථානය මේ වැඩ සිටින හාමුදුරු ඇත්තට අවම පහසුකම් ලැබුණ හන්සේට හරියමන් දානයක් ලබා දීමට සනන් තරම් ප්‍රමාණවත් දායක පිරිසක් නැති පසුබිමක් තියෙන ප්‍රදේශයක් මේ කෝන්වැව ප්‍රදේශයේ ඊළඟට උන්වහන්සේ වැඩ සිටින ස්ථානය බැලුවම උන්වහන්සේට වැඩ සිටින්නට කුටියක් අවශ්‍යමයි මොකද දැන් වර්තමාන තත්ත්වයේ බැලුවම උන්වහන්සේට වැඩ ඉන්න ස්ථානයක් නැහැ උන්වහන්සේට වැසිකිළියක් නැහැ කැසිකිළියක් නැහැ දානශාලාවක් නැහැ පහසුකම් කියන දේවල් කිසිම දෙයක් නැහැ ඒ නිසා ඔබ මේ ගත්ත ව්‍යායාමය මේ ගත්ත උත්සාහය අපි අතිශයින්ම අගය කරනවා උන්වහන්සේට කුටියක් තනා දීම පිළිබඳව ඉතින් අද මේ අවස්ථාවේදී මම හිතන්නේ දැන් අපි නගරේ විහාරස්ථානයකට ගියාම මේ නගරේ විහාරස්ථානයක මම හිතන්නේ කිසිම අඩුවක් පාඩුවක් නැති තරම් නමුත් මේ ප්‍රදේශවල උන්වහන්සේ මට සඳහන් කළා ආදායක පවුල් 60ක් විතර ඉන්න බව තාම දුෂ්කර ඒ වගේම දුප්පත් ජනතාව 60ක් පවුල් ජීවත් වෙන ප්‍රදේශයක උන්වහන්සේගේ සේවාව අවශ්‍ය වෙලාවක උන්වහන්සේ මේ සේවාව අවසර ගණනාවක් කළේ Tamante වැඩ සිටීමටවත් තැනක් නැතුව තිරිසන උන්වහන්සේගේ මේ ශාසනික ජාතික මෙහෙවරට ඔබ මුල් වෙලා උන්වහන්සේට සංඝවාසයක් ඒ වගේම කුටියක් අදා දීම පිළිබඳව අපි විශේෂයෙන්ම අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා අපිටත් පුළුවන් ආකාරයට අපි ඒ වගේම අපට සම්බන්ධ හිත මිත්‍ර දායක දායිකාවන් එකතු කරලා මේ කාර්ය වෙනුවෙන් අපට ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙනවයි කියන එකත් මතක් කරවමින් ලංකාවේ පමණක් නොවේ ලෝකයේ පුරාම සිටින ජනතාව මේ කාලීන අවශ්‍යතාවය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවලා මේ කෝන්වැව තම්බෝව කෝන්වැව ප්‍රදේශයේ මේ විහාරස්ථානයේ ඉදිකරන මේ සංඝවාස කුටියට ඔබේ සහයෝගය දායකත්වය ලබා දීමට කටයුතු කරන්නට කියලා බොහොම කාරුණිකව මතක් කරනවා. ඉතින් ස්වාමින් වහන්ස අපට ආරංචි වුණා ඔබ වහන්සේට මීට කලිනුත් මෙම සංඝවාස ඉදිකර ගැනීමට හැකියාව මුදල් ආධාර මේ සියලු දේ ලැබුණා කියලා. නමුත් ඔබ වහන්සේ ඒ දේවල් ඔබ වහන්සේගේ සුවය සැපත වෙනුවෙන් යොදා ගත්තේ නැහැ. ඔබ වහන්සේ ඒ දේවල් අපේ මේ දුගී වැසියන් වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් පූජා කරා. ඉතින් ස්වාමින් වහන්ස ඒ නිසා තමයි අද අපි මූලික වෙලා මේ කර්තව්‍යය සිදු කළ දුන්නේ. ඉතින් මේ වකවානු කාලේ වකවානු වල මේ බෞද්ධාගම පිරිහෙන කාලේ වකවානු වල SLTV ෆස්ට් අපි ගත්ත මේ ක්‍රියාන්විතය පිළිබඳ ඔබ වහන්සේට කුමක් සිදෙන්නේ? මෙතන අපි ආවාස හොඳට හදාගමු කියලා මට කීප විටක්ම කිව්වා. ඉතින් මම ඊට පස්සේ රෝහන් මහත්මයාගේ අදහස දීලා රෝහන් මහත්මයාට අවශ්‍ය කරන විදිහට වැඩ කටයුතු කරගෙන යන්න මම කැමැත දුන්නා. ඉතින් මේ අවස්ථාවේදී ඒ උස මුල්ගල් තැබීම වෙනුවෙන් වැඩම අවදාළ කල්පිටිය දළුව විහාරස්ථානයේ විහාරාධිපති ඒ වගේම පිරිවෙනේ පරිවේනාධිපති නායක හිම්පාන වහන්සේට මම පුණ්‍ය අනුමෝදනා කරන අතරම කරුණාකර පොලිසිය ස්ථානාධිපතිතුමාත් මේ අවස්ථාවේදී මෙතෙන්ට පැමිණලා මේ මට සහාය දැක්වුවා. ඉතින් එතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධව. රෝහන් මහත්මයා විසින් පාදලිකම්තුමාටත් මේ සම්බන්ධව මතක් කරලා තියෙනවා. පාදලිකම්තුමාත් මෙතෙන්ට පැමිණීමට නියමිත වෙලා තිබුණත් අත්‍යවශ්‍ය මේ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා අත්‍යවශ්‍ය රාජකාරී සම්බන්ධ වීම නිසා එතුමාට ඉන්න නොහැකි බව අපට දැනුම් දුන්නා. ඒ සියලු දෙනාටම ස්තුතියි. ඉතින් ඔබ SLTV ෆස්ට් අප සමග එකතු වෙන්න නිරන්තරයෙන්ම මෙවැනි සමාජ සත්කාර වැඩ කටයුතු ඔබට අපතුලින් දැකිය හැකියි.